මම හිතන්නේ ඒ වෙලාවේ බැට් කර යනීලි වෙන්න ඕනේ බට් මට එච්චරව මතකයක් නැහැ. නමුත් මම වක් නර්වස්ලා හිටිය ඕවර් එකක් දානකම් නර්වස් කැතියි. එතකොට අර්ජුන ඇවිල්ලා මට කතා කරලා කිව්වා නර්වස් වෙන්න එපා මේක ඉස්කෝලේ මැච් එකක් වගේ හිතාගෙන බෝ කන්නේ කාලේ මම just part of pass of the school in the එයා කිව්වා එමගයි. එතකොට මට කොන්ෆිඩන්ට් එකක් ආවා. ඉතින් මම ඕවර් මම හිතන්නේ මේ මැච් එකේ මම පළවෙනි ඉනිමේ ඕවර් 15ක් විතර දැම්මා. ඒකෙදී මට ඇත්තටම ඒ වෙලාවේ විකට් ගොඩක් ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා තිබ්බේ 7-8ක් විතර. මගේ මට දවා ගන්න උනේ පළවෙනි මේ පළවෙනි විකට් එක ඇවිල්ලා ග්‍රෙග් මැක්ටමර්. හතෝසින් කියනවා නම් ඒක LBW එකක් උනේ. බට් මට ඉතනින් ටීවී එකේ ඇවිල්ලා බලපුවම අවුට් නෑ වගේ. අපි ඊළඟ ෂෝ එකේදී Yes no 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 මරු 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 මුරලිගේ ෆස්ට් විකට් එක අවුට් නෑ. මුරලිගේ බෝලේ ටර්න් වෙනකොහොමද ශේන් නෝන්ගේ බෝලේ ටර්න් වෙනකොහොමද කියලා ග්‍රැෆිකලි හදන්න පුළුවන්. ඒකල විකට් එක වදිනවද කියලා ඒ කාලේ ඉතින් විකට් එක කෙලින් දිබ්බද නැද්ද කියලා වෙන්නද බලන්නත් එනිවේ අපි ඉතින් දැන් අද තාක්ෂණය ලොකුයි අපිට කැමරා කීපයක් තියෙනවා අර ඒ කොප්ටර් කැමරා තියෙනවා අර පේන්නේ නැද්ද කේලමා කියලා කියන්නේ මෙයාටද